සාමාන්‍යයෙන් පාර අයිනේ මගේ පාඩුව යන මිනිහෙක්. ඒ නෙක්කෙනා මාව පාර මැදට ගත්තොත් නවත්තලා කතා කරලා යන්න ඕන. ඒ කියන්නේ මම දැන් මෙතන යන්න ඕන තමුසෙන් අවසර අරගෙනද? එහෙම හිතුවට කමක් නැහැ. එනම් මට අවසරයි. මම යන්නද? ඕහ් පොඩ්ඩක් ඉන්න පොඩි ඉස්කෝලේ මහත්තයා. මං ඔබතුමාව මුණ ගැහෙන්න හිටියේ. මා තම්බෙන්න තමයි හිටියේ. මං හිතන්නේ මං හිතන කාරණාවටම වෙන්නේ නැති. දැන් කියමුක බලන්න මං හම්බෙන්න ඕන කාරණාව. ඊට ඉස්සෙල්ල කියමු බලන්න මාව හම්බෙන්න තියෙන උමනා මොකද්ද කියලා. පුංචි ඉස්කෝලේ මහත්තයෝ ගොරවන තරමට වහින් නැත්තම් ගොරවන එකෙන් වැඩක් නැහැ. තේරුණා? මං තාම ගිරෙව්වේ නැහැ. මොකද්ද එදා මට දාපු චණ්ඩි පාට් එක? එදා චණ්ඩියා කතා කරපු විදිහට මං හිතේ මට වැඩ කෝටියක් පෙන්නයි කියලා. කෝ නෑනේ. ඕකනේ කියන්න ඕනුනේ. දැන් කිව්වනේ. මේකනේ මහත්තයෝ. පිරිමියෙක් විදිහට එළියට බැස්සනම් ගැහණියෙක් විදිහට කුස්සියේ හැංගෙන්න ඕනේ නෑ. ගමන් නෑ මහත්තයෝ. සතා සිව්පා වුණත් බයක් ඇති වුණාම හැංගෙනවා. ඔය සේරට මට එක උත්තරය දෙන්න තියෙන්නේ. මාව ගෑණියෙක් කරලා ගේ අසර දැම්මේ තමුසේ. ඒ තමුසේ තියෙන බයට. ඕහ්. ඒ කියපු දේ ආපහු කියමු බලන්න. හා. දැන් තමුසේ රෝණ මාත් එක්ක හැප්පෙන්න නම් මං තමුසේ ගැහුවා කියලා අපේ තාත්තට කිව්වේ ඇයි? අපි දෙන්නගේ ප්‍රශ්න අපි දෙන්න බේරගමු. මෙතෙන්ට තාත්තල ගාව ගන්න එපා. හොඳයි. එදා මලීගේ කියන්නේ සිදූගේ සුරයක් මගේ ගාව තියෙනවා කිව්වනේ. මං එදා කිව්වනේ මගේ ගාව සුරේ නෑ කියලා. දැම්මම කියනවා ඒ සුරේ මග් ගාව තියෙනවා. පුළුවන් නම් ගන්න. නන්දිපාල. ඕක තමුසේ කොහේ තියන් හිටියත් ගන්න විදිය මං දන්නවා. හරි ඉතින් ගන්නවා බලන්න. මං ඒක ගන්න කලින් තමුසේ මට ඒක දෙනවා. ඒත් මට මුකුත් කරන්න බෑ. ඒ අපේ තාත්තා නිසා. සේරටම කලින් තමුසේ අපේ තාත්තව හම්බෙලා මාව ගේ ඇතුළට දැම්මා. හරි. එහෙමනම් මම මෙහෙම කරන්න. දැන් මට යන්න දෙන්න. මං ඔබතුමාලා ගෙදර ඇවිල්ලා ලොකු ඉස්කෝලේ මහත්තයා හම්බෙලා කියන්නම් පොඩි ඉස්කෝලේ මහත්තයයි මගේ අතර පොඩි ගනුදෙනුවක් තියෙනවා. ඒකට අත දාන්න එපා. අපි දෙන්න එක බේර ගන්න. එතකොට හරිනේ. තමුසේ ගේවට අපේ තාත්තා දැම්මෙත් නැහැ. දාන්නෙත් නැහැ. තමුසේනේ අපේ තාත්තට ඔබ කිව්වේ. අනේ පුංචි ඉස්කෝලේ මහත්තයා. ඒ කියන්නේ මං ගෙදරට එනවට බයයි. කවුද කිව්වේ බයයි කියලා? ගෙදරට එනවා. ඇවිල්ලා කතා කරලා යනවා. අපේ අම්මා තමුසේට තේහෙකුත් හදලා දෙයි. අපේ අම්මගේ ඇටි එහෙමයි. ඒ වුණාට ප්‍රශ්නයක් විසඳන්න තියෙනව නම් ගෙදරම නෙවෙයි. වෙන දණුත් තියෙනවා. තමුසේ කියන ඕන තරකට මං එන්නම්. Thank you.
මොකටද මනුස්සයෝ මෙහාට ආවේ? මගේ දරුවව හොරකම් කරපු ගුණයක් නැති මිනිහා. නෝනා මේ මං කියන දේ අහන්නකෝ. මං ආවේ මේ රෙජි මගේ කේන්ති අවසන් නැතු යනවා මෙතනින්. මලි පොඩක් ඉන්න. මම රීජිට එන්න කියලා කිව්වා. තාත්තේ මොනෙහිකටද මේ මිනිහා මෙහාට ගෙන්න ගත්තේ? රජීල වගේ අය මනුස්සකම් යුතුකම් දන්නේ නැති වුණාට අපි ළඟ මනුස්සකම් තියෙනවා. මම යුතුකමක් ඉෂ්ට කරන්න යන්නේ. මේ වගේ මිනිසුන්ට මනුස්සකම් පෙන්වන්න? අනේ නෝනම් මට සමාව වෙන්න. සමාව දෙන්න පුළුවන් වැඩද මිනිහෝ කලේ? අනේ මහත්තයා මහත්තයා බලන්නකෝ මම මහත්තයා එන්න කිව්ව හින්දා න්යාමේ. තාත්තේ මේ මගේ දරුවව හොරකම් කරපු මිනිහා. මට ඒක අමතක නෑ මලී. ඒත් මේ යුතුකමත් ඉෂ්ට කරලම යවමුකෝ. ඒකනේ මහත්තයා මං කිව්වේ මගදී හම්බෙලා මේ වැඩේ කතා කරගමු කියලා. හාද? මලී ඔයා පොඩ්ඩක් කටවහගෙන ඉන්නකෝ. අදින් පස්සේ මේ පැත්ත පලා තෙන්නේ නෑ හරිද? අනේ නෑ නෝන මං ආයෙ පැත්ත පලා තෙන්නේ නෑ. කියවල තමුන්ගේ නම ගම විස්තර හයිද කියලා බලන්න. හරි සර්. හරි. එවනම් තමුන්ගේ නමට උඩින් අසං කරනවා. මන් දැන් තම්සිර නායනේ. තම්සේ මල්ලගේ වැඩ කරා. මං තම්සේට ගෙවන්න තියෙන අන්තිම සතේ දක්වා දැන් ගෙවල ඉවරයි. මේසලි ටිකත් ඉක්මනට ලැබේ. බොහොම ස්තුතියි මහත්තයා. දැන් ඉතින් යනවා. අනේ මලිනෝනේ මේ මට සමාව දුන්නා වගේ කවදා හරි නෝනලා නන්දිපාල කරපු වැඩිවලට සමාව දෙයිනේ. එදාට කියන්න එපා නන්දිපාලට මට මේ සල්ලි දුන්නා කියලා. හාද? ඒ මහත්තයා මට මේ උදව් කළා වගේ උදව්වක් කරන්න. හාද? මං ගිහින් එන්න. තාත්ත මේ තරම් මිනිස්සු නපුරු. උඹව හිතන්න ඕනේ. කවුද උඹට ඔවා කිව්වේ? කවුරුවත් කිව්ව නෙවෙයි. මට තේරෙනවා තාත්තේ. පුතේ කැලේකුණත් කොයිතරම් නපුරු සත්තු ඉන්නවද? ඒ නපුරු සත්තුත් එක්ක කොයිතරම් අහිංසක සත්තු ඉන්නවද? මේ වෙනකොට කී දෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා බැලලා ගින් තියෙද? සඳට අපි ලං වෙලා එයාට හිට අනිදා වෙද්දි තේරෙයියේ බැනපේක වැරදි කියලා. කවුරු හරි අමාරුවෙන් ඔලුව උස්සනකොට උංග දෙනෙක්ට ඒක බලන් ඉන්න බෑ. උන් හදන්නේ කොහොම හරි වටන්න. වැටෙන්න ඕනේ නෑ පුතේ. අපි නැගිටින්න ඕනේ. අපිව නැගිටවන්න පුළුවන් උඹට විතරයි. ඉතින් මම මොනවද කරන්න ඕනි තාත්ති? මොන ප්‍රශ්නයක් ආවත් ඔබ ඉස්කෝලේ බලයන්. හොඳට ඉගෙන ගනි.
මොකද හොඳ ඉගෙන ගත්තොත් විතර අපි නැගිටින්න පුළුවන් වෙන්නේ. මම ඉස්කෝලේ යන්න කොහොමද තාත්තේ? මිනිස්සු තාත්තගෙන් පාන් ගන්න. පාරේ යද්දි මට බනින. බැන්නට කවන්නේ. මම මෙච්චර කාලෙකට උඹලට අඩුවක් කරලා නැහනේ. ඉස්සරහටත් මං එහෙම කරන්නේ නැහැ. තාත්තා පාරම ඉක්ුණන්නේ නැතුව අපි කොහොමද තාත්ති ජීවත් වෙන්නේ? පුතේ මේ ගමේ හැමෝම ජීවත් වෙන්නේ පාරම ඉක්ුණලා නෙමෙයිනේ. මගේ අතපය තාම හයයි. මං ටවුමට ගිහිල්ලා කුලී වැඩක් කරලා හරි උඹලව ජීවත් කරවනවා. තාත්ති මං ටික දවසකට හරි ඉස්කෝලේ නොගිහින් ඉන්න. පුතේ දවසක් කියන්නේ හරි වටින දෙයක්. උදේට ඉරපෑවුවාම මං කරන්නේ සල්ලි හොයන්න දුවන එක. අද බැරි වුණත් සල්ලි කියන දේ හෙට හරි හොයන්න පුළුවන්. ඒත් පාඩමක් මග අරුණා. පස්සේ යාළුවන්ගෙන් පාඩම් අහගන්න පුළුවන්. ඒ වුණාට ගුරුවරයෙකු ගණන වගේ දැනුම් තේරුම් එන්නේ නැහැ නේ මගේ පුතේ. ඕක හරියන්නේ නැහැ තාත්තේ. මං ඉස්කෝලෙ ගිහින් ඉද්දි මිනිස්සු ගෙදරට ඇවිල්ලා අම්මටයි තාත්තටයි කරදරයක් කළා. ගමේ මිනිස්සු ඒ හිතේ කේන්තියට මට වචනයක් දෙයක් කිව්වට කවදාවත් මට ගහන්න දෙන්නේ නැහැ. ඒකින්ද මගේ හොඳ පුතා වගේ ඔබ අපේ ප්‍රශ්නයකට ගන්නත් ඉස්කෝලේ ඵලයන්කෝ. මගේ හොඳ පුතා වගේ ඔබ ඉස්කෝලේ යනවා කියලා මට කියපන්. මට මේ තියෙන ප්‍රශ්න මැදියට ඔබ තව ප්‍රශ්න ඇති කරන්න එපා. හරි. මම ඉස්කෝලේ යන්න. වෙන්දට වැඩිය හොඳට ඉගෙන ගන්න. මගේ හොඳ පුතා. මොකද්ද වෙලා තියෙන්නේ? අර පොඩි බණ්ඩලයි මහතුන්ලයි ඔක්කොම කෑ ගහගෙන ගේ ගාවට ඇවිල්ලා ඔයාව හොයනවා. ඉතින් උන් හරිම තරහින් හිටියේ. මං කියන්න ඔයා ගෙදර එන්න එපා පන්සලට ගිහිල්ලා ඉන්න. එවලා රූපිකා ගෙදර හිටියද? එහා රූපිකා පොලිසියට ගිහිල්ලා. උන් ආපහු එයි ඔයාව හොයාගෙන ගෙදෙට්ට. අනේ තාත්තේ අපි මොකද කරන්නේ? ඉතින් ආපුවාවේ පොඩ්ඩක් මං කියන දේ තහන්නකෝ. නෙමෙයි නෙමෙයි මං කොහෙවත් යන්නේ නැහැ. අපි යන් ගෙදර. අපි ජීවත් වෙනවා නම් එකට ජීවත් වෙමු, මැරෙනවා නම් ඔක්කොම එකට මැරෙමු. ඔහම් දරුවනේ ඉවරයි ඉවරයි.
බබා කියන දෙයක් තේරෙන විදියට කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි අපේ හැමතුරුනේ මොකද වෙන්න තියෙන ඔක්කොම වෙලා කියලා කියන්නේ බබා සීයේ චුට්ටලාට කරදරයක්ද කරදරයක් තමයි පොඩි හැමතුරුනේ අනේ දෙයියනේ එහෙමත් නින්නේ අයියා දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ පොඩි හැමතුරුනේ අනේ චුට්ට මං කිව්වා චුට්ට පන්සලේ තියාගමු කියලා හීම් බබා කාරණාව තාම අපි කාටවත් පැහැදිලි නෑ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ හීම් බබා මොකද වෙලා තියෙන්නේ සීයක් කටක් ඇතුව මෙතන ගිනි තියන්න නැතුව කිව්වනම් වෙලා තියෙන දේ අපේ ආමතුරුනේ ගිනි තියන්න තමයි යන්නේ හවුද ගමේ උන් අපේ ආමතුරුනේ දරපාම්මලයා ගමෙන් ගියේ නැත්තම් ගමේ උන් එකතුලා දරපාම්මලගේ ගේ ගිනි තියන්න ලකල හැටිය හිසකෙස් යනවා නම් නවත්ත ගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස් මේ සැප්තැම්බර් මාසයේ කේල් සුපර් වෙතින් වාසි පිට වාසි බණ්ඩ 75කට අධික ප්‍රමාණයක් සඳහා 25ක ඉතිරියක් මොනවද සොරද ඔය චුට්ටඩ බණ්ඩ ඉතින් ඒක මෙතෙන්ට ගෙනාවේ ඉස්කෝල මහත්තයා ආපහු ගෙදර යන්නේ චුට්ටලාගේ ගේපහු කළානේ යනකොට මේක චුට්ටඩ දෙන්න පුළුවන්ද කියලා අහන්න